Galu Colomba, Adivegi Marge, Badde Gamin, Pitavela. Hikkaduwa desata eddi, obata hamu wenawa. Hikkaduwa Shiny Lakeside Resort. Harima manahara, harima sundara danak. Metana puduma niskalanka bawak danenne. Eka obata danenawa athi. Eka mata danenawa. ඒක අත් විඳින්න පුළුවන් ඔබටත් මෙතෙන්ට ආවොත් අපි සූදානම් වෙන්නේ අද එවන් නිස්කලංක සුන්දර පරිසරයක ඉඳලා සතියන්තේ වින්දනීය අඩහෝරාව මේ ITN cook with fun Beach side එකට වඩා ඒකාකාරී බවින් විදුණු තැනක් තමයි මෙතන. කියන්නේ අපි මේක හදලා තියෙන සම්පූර්ණ කලපුවක කලපුවෙත් අපේ කියන්නේ ෂයිනි හෝටල් සමූහයේ ෂයිනි ලේක් සයිඩ් රිසෝට් එක තියෙන්නේ කලපුවේ කියන්නේ ෆ්ලෝටින් විදියට තමයි හදලා තියෙන්නේ. සම්පූර්ණ රෙස්ටුරන්ට් එකම අපේ පාවෙන බෝට් වල තමයි තියෙන්නේ. හැමෝටම කියන්නේ නිස්කලංක වෙනස්ම අත්දැකීමක් ලබා ගන්න පුළුවන් තැනක් තමයි ලේක් සයිඩ් රිසෝට් කියන්නේ. ඇවිල්ලා ඉන්න තැන හරිම නිස්කලංක හරිම සුන්දර තැන. සතියන්තේ වින්දනීය අඩහොරාව ITN cook with fun. පේනවනේ දුම දාගෙන පටන් ගන්න හදන්නේ වැඩේ. අපි ඇවිල්ලා ඉන්න තැන ගැන ඔබ ඉතා හොඳින් දන්නවා. විශේෂයෙන්ම හිකඩුව කලපුවේ තමයි අපි ඉන්නේ. හිකඩුව ෂයිනි ලේක් හෝටලේ හිකඩුව කලපුවේ මේ ඉන්නේ. එසියම විදියකට කියනවනම් බෝට්ටුවක් උඩ මේක එහා මෙහා පැද්දෙමින් වැලෙමින් හරිම නිස්කලංක බවක්. ජීවිතේ කොයිතරම් සුන්දරද ජීවිතේ කොයිතරම් සරලද මේ නිදහස මේ හිතට ගතට දැනෙන නිදහස මෙතන උපරිම ආකාරයෙන් විඳින්න පුළුවන් තැනක් විදිහට මට දැනෙනවා. ඒක ඔබටත් දැනගන්න පුළුවන් විශේෂයෙන්ම මෙතනට එන අය ඒ නිදහස විඳින ගමන් රස විඳින්න අනිවාර්යයෙන්ම කැමැත්තෙන් ඉන්න සුවිශේෂ ආහාරයක් අපේ chef ලෑස්ති කරමින් ඉන්නේ. chef උදේ කුමාර් කොහමද? ජය වේවා. අයිබවන් කියලා කියන්න. right chef අපි අද හදන්නේ මොකක්ද? අද හදන්නේ grilled prawns හදන්නේ දැන් හදන්නේ. හ්ම් හ්ම්. ඊළඟට මේ batter prawns හදනවා. මේක අදලා ඊළඟ පස්සේ මම කියන්නේ මේක. අපි දෙලින්ම butter එකම butter වලට මේ prawn එක දානවා. prawn එක ඉස්සර ටික දාගන්නවා. මේක මොනවත් එක කලවම් කරලා තියෙනවා. මේක කලවම් කරලා තියෙන්නේ salt pepper මේ lemon. gambiris ලුණු දෙහි. දෙහි. අපි මේකට අවශ්‍ය ද්‍රව්‍ය ටිකක් පොඩ්ඩක් කියමු. ඔව්. ඒකට සුදු ලුණු ටිකක්. සුදු ලුණු පොඩ්ඩක් පොඩියට chop කරගෙන. අනිකුත් අමුද්‍රව්‍ය? ඒක මේ ඔයිට් සෝස් ටිකක්. ආ. ඔලිව් ඔයිල් ටික. ඒ ටික තමයි පයේ ටික. ඔලිව් ඔයිල්, ගම්බිරිස් ලුණු අපි කලින් ඒක දාලා තියෙනවා. අපි ආයෙ පාරක් දාන්න. මේකට මුලින් දාලානේ තියෙන්නේ අපි. ඔව්. එකතු කරන්න. හරි මේ ටික ගාලික් ටික දානවා. අපි සුදු ලුණු ටික එකතු කරනවා. හරි. ඔයිස්ටර් සෝස්. ඔයිස්ටර් සෝස් මේසෙහි දෙකක් අපි ඉසු ප්‍රමාණයත් එක්ක අපි කොච්චර ඉසු ප්‍රමාණයක්ද ඔයිස්ටර් සෝස් දෙකක් එකතු කරන්නේ සාමාන්‍යයෙන්? ඒක මේක ඉස්සෝ දැම් 500ක් විතර. මම 500ක් විතර ඉසු ප්‍රමාණයක් නම් ඔබ යොදාගන්න ඔබේ නිවසේ ඉන්න ප්‍රමාණය අනුව ඔබ කැමති ප්‍රමාණයක් හදා ගන්න පුළුවන්. එහෙම වුණොත් ඔයිස්ටර් සෝස් අපි මේ සැහැඳි දෙක. තව විනාඩි දෙකකට වගේ වහනවා මේක. ඉතර පොඩක් අඩු කරලා. ඔව් අඩු කරලා ලා. ඉතර පොඩක් අඩු කරලා අපි ආයි හොඳට මේක තැම්බෙන්න උඩින් මොකක් හරි බාජිකක් වහලා තියාගන්න ඕනේ. අපි ඊළඟ ස්ටෙප් එක ඊළඟ පියවරට යන්න. මම මේක පොඩ්ඩක් මෙවැති තියන්නන්නේ. හරි. හරි. right. ඔකේ. අපි ඊළඟට යන්නේ බැටර්ස් වගේ අරන් ගන්න. සලවෙල් ටිකක් ගන්න. අපි පොල් තෙල් එක එකතු කර ගන්නවා. මේකට අපි එළවලු තෙල්ද ගන්නවද? එළවලු තෙල්, එළවලු තෙල්. එළවලු තෙල් යොදා ගන්න ඉතා හොඳයි. පොල් තෙල් වලින් කරන්නත් පුළුවන්. පුළුවන්. ඉතින් එළවලු තෙල් වඩා හොඳයි. එළවලු තෙල් වඩා හොඳයි. වඩා සුසුයි. දැන් ඉතින් හොඳ ගානට තෙල් ටික නටාගෙන ඉන්නේ මේ තෙල් රත් කරගෙන ඉන්නේ. ඊළඟට තියෙන අපි බැටර් වගේ බැටර් ෆෝන් එකක් හදන්න යන්නේ. හරි. ඔයාලා දෙයක් ටිකක් ගන්න.
දෙගෙඩි දෙකක් විතරයි අපි දෙහි ගෙඩි දෙකක් ඉලෙනවා තේ දැන් මේ වගේ ඔබට තියෙනවා ගෙදර කරන්න රාජකාරියක් ඒ රාජකාරිය අනිවාර්යයෙන්ම කරන්න ඕනේ ළඟට වෙලා ඉඳගෙන බිත්තර corn flower bitter lunu pepper gambiri saha kaha oy tikak dala poda mixer ekata honda rata deka honda me deka tikak gana kama ganna ona gana kama dala ganna chef mekata api dala mekata me ekathu karaganna one amudravya pramane kohomada thirne karanne 250 hari me issa pramanit ekka oh issa pramanit ekka issa pramane 500ක් නම් pan piti 250 pan piti 250 corn flower ග්‍රෑම් 50 කෝල් ෆ්ලවර් ග්‍රෑම් 50යි මේ අපි සෝල්ට් පෙපර් පොඩ්ඩක් දාගෙන ලුණු සහ ගම්බිරිස් ස්පූන් එකේ පොඩි එකේක දාගෙන පොඩි ප්‍රමාණයක් ගන්න ඕනේ ඒ කියන්නේ තේ හැන්දක් ඔව් තේ හැන්දක් ඔබ ප්‍රමාණයක් ගමු තමන්ට තේරෙන ඕනේ ලුණු එහෙම යොදද්දි ඔව් හරි ඊට පස්සේ බිත්තරයක් බිත්තරයක් දාගන්න බිත්තරයයි හරි මේ කා ඩිංග කහ කහ ස්වල්පයක් මේකට යොදා ගන්න ඕනේ ඔව් හරි දැන් මේ හදාගත්ත ඉස්සර ටික මේකට මොකද්ද කරන්න හදන්නේ මේකට අපි මේකෙන් දාලා මන්දියන්න බැටර් ස්පූන් එක මේක පින්න තියාගෙන මෙන්න මේ විදිහට තමයි හොඳ සාද්දියේ තෙල් එක සාද්දියේ තෙල් හොඳට රත් කරලා තියාගන්න ඕනේ මේම දැම්මම වලිග ගෑවෙන්නේ නැතුව දාන්න එපා එතකොට කන්න පුළුවන් ලේසියෙන් තමයි මේක හැදෙනකන් මේ හුදේකුමා ඉන්නවා අපේ හික්කඩුව ෂයිනි ලේක් එකේ අපි ඉන්නේ හික්කඩුව කලපුව මැද්දේ හික්කඩුව කලපුව මැද්දේ ඉඳන් තමයි මේ සීන දේවල් අද අපි ඔබ වෙත ගෙන එන්නේ අපි යනවා පොඩි ග්‍රාමයකට බ්‍රේක් එකකට ගිහිල්ලා අද අපි කතා කරමු චෙෆ් දැන් විශේෂයෙන්ම ගත්තාම හික්කඩුව ෂයිනි ලේක් එකට ආවට පස්සේ මේ අපි ඉන්නේ හික්කඩුව කලපුව මැද්දේ එතනට ආවට පස්සේ බොහෝ සුන්දර තැන්වල බොහෝ සුන්දර දේවල් ඔබට දකින්න පුළුවන්කම තියෙනවා ඔබ මේක පටන් ගන්නකොටම දැකපු දේවලුත් තියෙනවා ඉතින් විශේෂයෙන්ම ජීවිතේ සුන්දර කර ගැනීම Taman සතු කාර්යයක් ඒ කියන්නේ මට පුළුවන් මේ මොහොත ලස්සන කරන්න සුන්දර කරන්න ඒ වගේ වගකීමක් තියෙනවා අපි හැමෝටම ගෙදර විශේෂයෙන්ම ගෘහණිය කාන්තාවට අම්මට ගෙවල් ලස් කරනවා මල් හිටවනවා ගෙවල් අතුපතු ගන්නවා කොච්චර දේවල් තියෙනවද වැඩ ඒ අතරමාරේ රසවත් කෑම හදන්න තව විශාල වගකීමක් කොච්චර රහට කෑම හැදුවත් රහ නැ කියාගෙන පුරුද්දට වගේ කියන දරුව මහත්තුරු ගෙවල් වල ඉන්නවා ඒකට හොඳ උත්තරයක් තමයි ITN cook with fun කියලා කියන්නේ හුඟක් මාළු වර්ග තියෙනවා දැන් අද මොනවද හදන්නේ සීෆිෂ්ද සීෆිෂ් හොඳට මතක තියාගන්න ගෙවල් වල ඉන්න මහත්තුරු මේ මාළු වර්ග ගැන කතා කරනකොට හැම වෙලාවෙම සෙල්ෆිෂ් වෙන්න එපා තමන්ගේ බිරිඳට තමන්ගේ ගෙදර වැඩ කරන්න උදව් කරන්න රයිට් අපි මේ සුපුරුදු අමුද්‍රව්‍ය ටික උනත් ආයි පාරක් පොඩ්ඩක් මතක් කරමු මොකද අලුත් දේවල් කීපයක් එකතු වෙලා තිනවා විරාමයේදී කීප වෙලාවේ දේවල් කීපයක් එකතු වුණානේ මෙතන කියමු චෙෆ් මේ මොනවද ඒ සුදු සීනි ටිකක් ගණන කැට කැට සීනි කැට සීනි ලුණු ගම්මිරිස් ගම්මිරිස් ඔයිස්ටර් ඔයිස්ටර් සෝස් ගාලික් සුදු ලුණු මේ ඔලිව් ඔයිල් ඔලිව් ඔයිල් සලාඩ් ඔයිල් සලාඩ් ඔයිල් සහ සෝයා සෝයා සෝස් මාළු මේ විදිහට පොඩ්ඩක් හීනියට කපා ගන්න හීනි තීරු කපා ගන්න ඕනේ ඇඟිලි සයිස් එක මම පොඩ්ඩක් පෙන්වන්නද පෙන් මෙන්න මේ වගේ කපා ගන්න තීරු කපා ගන්න තීරු කපා ගන්න ඕනේ අපි මේ මාළු වර්ගයේ මොනවද විශේෂයෙන් මේකට හොඳම හොඳම අපිට ඕන මාළුවෙක් ගතයි අපිට කැමති දෙයක් හොඳයි අර සාලිය වගේ පොඩි මාළු වරෙන ටිකක් ලොකු මාළු වගේ ඒවා කන්න බෑ කාටෝයි රයිට් හරි චෙෆ් අපි එහෙනම් ඉදානම් බෙම් ඊළඟ වැඩේ පටන් ගමු අපි දැන් මේකට සෙල්ලම් වලින් එකතු කර ගන්නවා අපි ලුණු ලුණු ස්වල්පයක් එකතු කර ගන්නවා ඊළඟට ගම්මිරිස් දැන් මේකට
සීනි දානවා කිව්වහම හිතා ගන්න පුළුවන් පොඩි රහ සාමාන්‍යයෙන් අපි රස විඳින ගෙදර හදන කෑම වලට ගොඩක් කරවට සීනි එකතු කරන්නේ නැහනේ මේ වගේ දේවල් වලට මාළු හදනකොට වෙනසක් අලුත් දෙයක් අනිත් එක මේ දෙහි ගෙඩිය මෙහෙම කපා ගනිද්දී සාමාන්‍යයෙන් සම්ප්‍රදායිකව ගෙදර කපන විදිහට දෙහි කපන්න නැතුව අපි දෙහි ටික දාගන්නු පුළුවන් කම තියෙනවා අර ඇටයින් කරමින් දෙහි ඇටයින් කරමින් මේ ගොඩක් දේවල් දාන්නේ මේ විදිහට කපා ගත්තාම ප්‍රශ්නයක් නැතුව දෙහි ටික මෙලික ගන්න පුළුවන් දැන් මේ වැඩි ටිකක් එකතු කරගන්න ඉස්සෙල්ලා බැටර් පාම් පිටි කෝම් ෆ්ලවර් බිත්තර එකතු කරපුවා මේකට චුට්ටක් බිස්කට් කුරුව ටික chef කියලා මේ කලින් හදාගත්ත බැටර් එක කලින් හදාගත්ත එක මේකට චුට්ටක් උඩින් දානවා ඒ මොකද අර බිස්කට් කුරුව එක හල්ලන්න නැත්නම් ගෑවෙන්නේ ඒක සාමාන්‍යයෙන් ඔය මගුල් ගෙවල් වලට එහෙම නම් තෙල් වලන් ලිප තියන්න නැකතකුත් තියෙනවා. දැන් මේකට නම් නැකතක් ඕන වෙන්නේ නැහැ. හැබැයි අපි දැන් තෙල් රත් කරගන්න පටන් ගත්තා. ඒකට තමයි නියම වෙලාව ලැබිලා තියෙන්නේ. තෙල් එක හොඳට රත් කරගන්න. තෙල් නටන්න රත් කරගන්න ඕනේ. තෙල් නටනකොට ගොඩාක් රත් වෙන්නේ නැතුව පොඩි කට්ටේ චුට්ටක් ඈතට උනාට කමක් නැහැ. නෑ මේක උඩරෙන්න. විසිරෙන්නේ නැහැ නේ? නෑ මේක විසිරෙන්නේ. වග කියනවා. රක්ෂණයක් තියෙනවනේ. රක්ෂණයක් තියෙනවා නම් බය වෙලා යන්න ඕනෙම කෙනෙක්. ඇතුලේ මේක කොච්චර වෙලාවක් තියෙන්න ඕනේද විනාඩි 10ක් විතර තියෙන්න ඕනේද චෙෆ් මේකට විනාඩි 3ක් 4ක් වගේ ඩැඩි 3ක් 4ක් වගේ එහෙනම් අපි තවත් දෙයක් හදන්න කලින් අපි යනවා හික්කඩුව ITN cook with fun විරාමයට පස්සේ අපි ආයෙත් වැඩේ පටන් ගන්න හදන්නේ අද එක දිගට ගොඩක් දේවල් කියලා දුන්නා ඒක තමයි ඉතින් shiny lake එකේ අපේ මේ chef වෙනස කුමාර් chef කොහෙද ගම්පලාද එහෙම පොඩ්ඩක් නිකන් විස්තර ටික කියන්න ගම්පලාද අපේ නුවරළී ලස්සන සීතල පළාතක ලස්සනට හැදිච්ච ලස්සනට පාසල් ගියපු ආ මේ කලාව ඉගෙන ගත්තේ කොහෙන්ද මේ සූප වේදේ? ඒක ඉගෙන ගත්තා අපේ තව චෙප් කෙනෙක් හිටියා ඒගොල්ලන්ගෙන් ඉගෙන ගත්තා ඉතින්. හොඳයි. ඒ ඉගෙන ගත්ත සියලු දෙනාගේ ඉගෙන ගත්ත දේවල් එකතු කරලා අද ඔබට උගන්වද්දි. ඒක තමයි මේ ඔහුගේ ජීවිතේ සූප වේදේ ජීවිතේ ලැබෙන සුවිශේෂ සතුට. ඒ සතුට ඔබටත් දෙනවා. ඒ සතුට මටත් දැනෙනවා. චෙෆ් අපි ඊළඟ වැඩේට ලෑස්ති. අපි එහෙනම් යමු ෂූටින්. යා. හරි. මම කලින්ම දෙහි ගෙනල්ලා තියාගත්තා. ඔව්. දැන් දන්නවනේ පොඩ්ඩක් ලුණු ලුණු ටිකක් එකතු කරගත්තා කාමිරිස් එකතු කරගත්තා දෙහි කපන්න හදන්නේ දෙහි කපන්න කියන්නේ මේ අර මේ මේ මේකේ දේවල් වලට මේ බය වුණාම එහෙම කපන දෙහි නෙමෙයි සමහරු කියනවා ඔන්න අද නම් ඉතින් කොහොමද දන්නවද පරක්කු වෙලා ඔෆිස් ගියාම ලොක්කා දෙහි කපයි එහෙම දෙහිත් තියෙනවා මේ ඇවිල්ලා කෑම හදනකොට කපන දෙහි මේම කපා ගත්තා නම් ඊට ලේසි මෙරිකනද මේ ලොක්කා දෙහි කපන්නේ නැද්ද ලොක්කද අපේ ෂයිනි ලේක් එකේ අධිවිදිතුමා ජනක දෙහි කපන්නේ නැහැ නේ එයා කපන chef මේක කොච්චර වෙලාවක් තියාගන්න ඕනද මෙහෙම ඒක කරලා වෙලාවක් ඔන්න අපි මේක අදලා වරුණාට පස්සේ දාගන්න පුළුවන් හා බටර් ටිකක් එකතු කරගන්න අපි මේකට බටර් එකතු කරගන්නේ හරි තෙලුත් දාන්න පුළුවන් මේ බටර් හොඳයි වඩා ගෙදර බටර් තියෙන නම් බටර් දාන්න පුළුවන් ගෙදර තෙල් දාන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ ඔලිව් ඔයිල් එක දානවා නම් වඩා හොඳයි ඇඟට එහෙම ආලුවත් දානවා මේකට මේක එකතු කරගත්තා පාච්චිලු දාගත්තා සම්පූර්ණ වැහෙන්නම තෙල් අවශ්‍ය වෙන්නේ නෑ නේද චෙප් නෑ අවශ්‍ය වෙන්නේ නෑ මේක තව ටිකක් හිඳිනවා බටර් මේ වුණාට පස්සේ මේ තෙල් අරන් ඉතින් තෙල් නෙමෙයි දාසින් බටර් නේ ඔව් මේ
පාවිච්චි කරලා තියෙන්නේ මොනවද? මේ සියපිස්. හ්ම් හ්ම්. ඉතින් තුනා ඔය ඇලෝ පිස් ඔය කේ පිස් වගේ දාගන්න පුළුවන්. ඕර මාළු ඕනෑම දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ගල් මාළු. ගල් මාළු. අපි දැන් මේකට අපි මේක වැඩිය ගින්දර වැඩි කරන්නේ නැහැ නේද? ගින්දර වැඩි කරන්නේ. එතකොට ගින්නෙන් තමයි තියන්නේ නැත්නම් හර වෙන්න බලනවා මේකට. ඔය නැත්නම් පිච්චෙන්න බලනවා. නැද පිච් තැම්බෙන්න. අපි තැම්බෙන්න අතර ඒ අතරේ අපි තව වැඩක් කරගන්නවා. ඔව් ඒකට. හ්ම් හ්ම්. කතාව තියෙනවා නේද? time is money කියලා. කාලේ රන් හා සමාන. කාලේ ඉතාම වටිනවා. සුදුළුණු ටික chop කරගන්නවා. දැන් මේ සුදුළුණු කපනකොට තියෙන සුවඳට වැඩිය සුදුළුණු තැනට එකතු කරාම තියෙන සුවඳ ඉතා වැඩි. ඒක තමයි මේ ආහාරවල තියෙන විශේෂත්වය. මේ විශේෂයෙන්ම අපේ ශ්‍රී ලාංකික ආහාරවල එහෙම නැත්නම් මේ ආසියාතික රටවල්වල විශේෂයෙන්ම පාවිච්චි කරන මේ කුළු බඩු සම්ප්‍රදාය ඒ දේවල් එක්ක බැඳිච්ච සුදුළුණු වල තියෙන්නේ සුදුමාකාර ගුණයක්. විනාඩි කිහිපයක් දැන් මේක දැන් අනිත් පැත්ත ගන්නවා. මේක අනිත් පැත්ත හරවා ගන්න ඕනේ. මේක හරියට ක්‍රීඩාව වගේ තමයි. ක්‍රීඩාවේදී පැති මාළුවකින් පසුව පිටිකරුවන් පන්දුවට පහර දෙනවා වගේ පැති මාළු කරන්න ඕනේ මේක. විනාඩියක විතර පොඩක් වාගේ තියෙනවා. එකම දිගට එකම පැත්තක් තියාගෙන මේක බැදීම කරගත්තොත් එහෙම සමහර ලාවට කර වෙන්න පුළුවන්, කර වෙන්න පුළුවන්. මේකේ නියම රසය නියම විදිහට මාළු කෑල්ලේ බෙදන් සුදුළුන් ටික එකතු කරගන්නවා. දැන් අපි සුදුළුණු ටික එකතු කරනවා. දැන් මේ සුදුළුණු එකතු කරා වගේ තව වෙන දේවල් තියෙනවද එකතු කරන්න පුළුවන් මේක රසවත් කරන්න? මොනවද chef ඒ දේවල්? ඒත් තියෙනවා අපේ හොයිස්ට් සෝස් වගේ තියෙනවා. ඔනියන්, ටොමේටෝ ඕවගේ එකතු කරගන්න පුළුවන්. සුදුළුණු නැතුව. සුදුළුණු නැත්තම් ඕවා එකතු කරගන්න පුළුවන්. සමහර වෙලාවලදී kitchen එකේ වුණත් නේද? ගොඩක් අය වැඩිපුර එන වෙලාවකට එක එක දේවල් එකතු කරලා එහෙම අලුත් අලුත් රසයවල් හැදෙන්න පුළුවන් ඔබ අතින්. හරි. මේ දැන් අපි සෝස් ටික එකතු කරගමු. ඔයිස්ටර්. ඔයිස්ටර්. මේස හැඳි එකයි. මේස හැඳි දෙකක් විතර. හොඳයි. ඒක මේක මත තවරා ගැනීමක් තමයි කරන්නේ මම හිතන්නේ. හිත පැහැදිලිව පේන ඇති ඔබට. මේක ඉතාල වේගෙන් කරන්න පුළුවන් ගඩක් නෙමෙයි. පොඩි වෙලාවක් යනවා. අපි තව පොඩි වෙලාවක් වහලා තියනවාද? චුට්ටක් විනාඩියක් විතර වහලා තියෙනවා. මේ වහලා තියෙනකොට බොහෝ දේවල් කියන්න ඕනේ දැන්. ඔබත් එක්ක වැඩ කරන කාර්ය මණ්ඩලය. පොඩ්ඩක් කිව්වොත් එහෙම ෂයිනි ලේක් හිකඩෝ ෂයිනි ලේක් හෝටලේ. ඔයිනෝ අපේ තව chef කෙනෙක් තව ප්‍රමෙත් කියලා. එයාත් පුළුවන් තව අපේ අජිත් කියලා කෙනෙක් ඉන්නවා එයාත්. අවුරුදු 10ක් තිස්සේ එකම තැන වැඩ කරනවා වගේ හැඟීමක් කෙනෙකුට එන්න පුළුවන්. අවුරුදු 10ක් වැඩ කරනකොට විශේෂ රහසක් තියනවද? මෙතන අවුරුදු 10ක් වැඩ කරන මේ පරිසරයේ මේ වටපිටාව කලමනාකාරීත්වය මේ සියල්ලටම ඔබ කැමතියි මට හිතෙනවා. ඔව් කැමති අපේ ස්ටාෆ් එකෙත් හොඳයි, බොස් අයම හොඳයි. ඉතින් ඔය මෙතන හැම දෙයක්ම හොඳයි. බලන්න මාළු ටිකක් අනිත් පැත්තේ ගන්නවා. අර ඔයිස්ටර් සෝස් ටික දැන් ටිකක් මේ වෙලා තියෙන්නේ. ඔව් කලවම් වෙලා තියෙන්නේ. දැන් අපි අනිත් පැත්තට හරව ගන්නවා. නැත්නම් අඩිය අල්ලන්න බලනවා මේක. මේ තෙල් ටික එකතු වෙන්නේ මේක වෙන් වෙනවා තෙල් ටික. මේක මෙතන ගන්නකොට හරි.